අපි දැන් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ ජීව විද්‍යාව පාඩමක්. මෙම පාඩමේදී අඩංගු වන්නේ සෛල පිළිබඳ විස්තර. සෛල ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා. එකක් සත්ව සෛල, අනිත් ආකාරය ශාක සෛල. මේවා තමයි සෛල බෙදෙන ප්‍රධාන ආකාර දෙක. මෙම සෛලවල කෘත්‍යය හා ව්‍යුහය තමයි මේ යටතේදී අපි කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම 1665 කියන වර්ෂයේදී රොබර්ට් හුක් කියන විද්‍යාඥයෙක් විසින් අන්වීක්ෂයේ නිපදවලා එම අන්වීක්ෂයේදී කිර ලැබේ එක හරස් ඡේදයක් තමයි අන්වීක්ෂණය කිරීමට සිදු කළේ. මෙම කිර ලැබේ හරස් ඡේදයක් මොහු අන්වීක්ෂණය කරනකොට මේ වදයක තියෙනා වූ කුටීරාකාරයේ සිදුරු වර්ගයක් මොහු මෙම කිර ලැබේ නිරීක්ෂණය කළා. මෙම සිදුරු වලට ඔහු එම අවස්ථාවේදී සෛල කියන නම දුන්නා. මෙම සිදුරු වලට සෛල කියන නම දුන්නා. ඒ ආකාරයට විවිධ අන්වීක්ෂණ තුළින් විවිධ නිරීක්ෂණ සිදු කරලා මෙම පරීක්ෂණ වලින් අනාවරණය කරගත් තොරතුරු ආධාරයෙන් විද්‍යාඥයින් 3 දෙනෙක් එකතු වෙලා සෛලවාදය කියලා වාදයක් ඉදිරිපත් කළා. එම වාදයේ නම සෛලවාදය. ඒ ඉදිරිපත් කරපු විද්‍යාඥයින් 3 දෙනා තමයි එක්කෙනෙක් ශ්ලයිඩන් කියලා විද්‍යාඥයත්, ෂුවාන් කියන විද්‍යාඥයත් වගේම රැඩෝල් වර්කෝෆ් කියන විද්‍යාඥයා තමයි විද්‍යාඥයින් 3 දෙනා එකතු වෙලා තමයි මෙම සෛලවාදය ඉදිරිපත් කළේ. මෙම සෛලවාදයේ ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. මේ ප්‍රධාන කරුණු තුන තමයි සෛලය කියන්නේ ජීවීන්ගේ ව්‍යුහමය වගේම කෘත්‍රිමයේ ඒකකයේ විදිහටත් සෛලය මොවුන් හැදෙන්නවා. මෙහි පළවෙනි කරුණ විදිහට. දෙවෙනි කරුණ විදිහට ඔවුන් සැලකුවේ සෑම ජීවියෙක්ම සෛලවලින් නිර්මාණය වෙලා තියෙනවායි කියලා. ජීවීන්ගේ සෑදීම යටතට එක් සෛලයකින් නිර්මාණය වෙන ජීවීන් එක් සෛලකින් විදිහටත් එක්කෝ සෛල කිහිපයක් එකතු වෙලා ජීවි නිර්මාණය වෙලා ඔවුන් බහුසෛලික විදිහටත් ඔවුන් මේම අවස්ථාවේ